සුබ දවසක් ඔයාල හැමෝටම මගේ YouTube channel එකට ඔයාල හැමෝම ආදරයෙන් පිළිගන්නවා. අලුත් වීඩියෝ දාපු ගමන් බලන්න මගේ channel එක subscribe කරලා තියාගන්න. ළඟම තියෙන bell icon එකත් click කරන්න. අද මම හදන්න යන්නේ හැමෝම කණ්ඩාස brownies. මේ recipe එක ඔයාලත් ගෙදරදී try කරලා බලන්න. හරිම රසට එනවා brownies. අපි දැන් බලමු කොහොමද රසට පාටට බ්‍රවුනිස් හදන්නේ කියලා. අවශ්‍ය දේවල් මේ වීඩියෝ එකේ තියෙනවා, ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකෙත් තියෙනවා. මම අරගෙන තියෙනවා පාන් පිටි, බිත්තර, සීනි. මම ඩාක් කුකින් චොකලට් අරගෙන තමා බ්‍රවුනිස් එක හදන්නේ. වෙජිටබල් ඔයිල්, කොකෝවා පවුඩර්. බ්‍රවුනිස් එකේ රස වැඩි වෙන්න මම ඉන්ස්ටන්ට් කොෆි ටිකකුත් එකතු කරනවා. වැනිලා එසන්ස්, බේකින් පවුඩර්, ලුණු, බටර්. මම බ්‍රවුනිස් උඩට පාට දෙකෙන් චොකලට් චිප්ස් දාගන්නවා. මුලින්ම මම මේ ආකාරයට බෝල් එකක් අරගෙන ඒකට පාම් පිටි, චොකලට් පවුඩර්, බේකින් පවුඩර් සහ ලුණු එකතු කරලා හොඳින් මිශ්‍ර කරගන්නවා. මම හොඳින් මිශ්‍ර කරගත්තට පස්සේ ඒ බෝල් එක පැත්තකින් තියා ගන්නවා. මම බ්‍රවුනිස් එක බේක් කරගන්න මේ ආකාරයට පාච්මන් පේපර් එකක් දාපු කේක් තැටියක් පාවිච්චි කරනවා. මම කේක් තැටියට බටර් ගාලා මේ ආකාරයට පාච්මන් පේපර් එකක් දාගෙන තියෙනවා. මම පාච්මන් පේපර් එක ටිකක් දෙපැත්තෙන් වැඩියෙන් කපාගෙන දාලා තියෙන්නේ. දැන් මම සෝස් පෑන් එකක් මේ ආකාරයට ලිපේ තියලා ඒකට බටර් ටික එකතු කරගන්නවා. මම මදගින්දරේ සෝස් පෑන් එක ලිපේ තියලා තියෙන්නේ. බටර් ටික රත් වෙද්දි මම ඒකට ගත්ත කුකින් චොකලට් ටිකත් මේ ආකාරයට එකතු කරගන්නවා. බටර් ටික සහ චොකලට් ටික හොඳින් දිය වෙනකම් මම මේ ආකාරයට හොඳින් හැන්දකින් කලවම් කරගන්නවා. බටර් සහ චොකලට් ටිකක් දිය වුණාම මම ලිප ඔෆ් කරගන්නවා. දැන් මම සියල්ලම හොඳට දිය වෙනකන් හොඳින් කලවම් කරගන්නවා. බටර් සහ චොකලට් ටික හොඳින් දිය වෙලා මේ ආකාරයට ෂයින් එකක් එනතුරුම මම හොඳින් කලවම් කරගන්නවා. දැන් මම බටර් සහ චොකලට් ටික නිමෙනකන් පැත්තකින් තියාගන්නවා. දැන් මම වෙනම බෝල් එකක් අරගෙන ඒකට බිත්තරය දාගන්නවා. ඒකටම මම සීනි, වැනිලා සහ ඉන්ස්ටන්ට් කොෆි ටිකත් මේ ආකාරයට එකතු කරගන්නවා.
සියල්ලම මම ස්පැති උඩ එකකින් මේ ආකාරයට කලවම් කරගන්නවා. චොකලට් කුඩු, පාන් පිටි, කිසිම දෙයක් පේන්නේ නැති වෙන්න හොඳින් කලවම් කරගන්නවා. බ්‍රවුනිස් බැටර් එක මේ ආකාරයට කේක් තැටියට දාගත්තට පස්සේ මම ස්පැතියුල එකක් ආකාරයෙන් මුළු කේක් තැටියම පැතිරෙන විදිහට හොඳින් මට්ටම් වෙන්න තුනී කරගන්නවා. ඊළඟට මම බ්‍රවුනිස් බැටර් එක උඩින් ගත්ත චොකලට් චිප්ස් ටික මේ ආකාරයට දාගෙන අතින් යාන්තම් තද කරගන්නවා. දැන් මම මේ බ්‍රවුනි බැටර් එක සෙල්සියස් අංශක 180ට ප්‍රීහීට් වෙන්න දාපු ඔවන් එකේ විනාඩි 15ක් බේක් කරගන්නවා. මේ තියෙන්නේ විනාඩි 15කට පස්සේ මගේ බ්‍රවුනිස් එක විනාඩි 5ක් විතර මම හොඳින් නිවෙන්න තියලා මේ ආකාරයට පිහියක් ආදරයෙන් වටේ බුරුල් කරගන්නවා. මම දැන් හදාගත්ත බ්‍රවුනි එක මේ ආකාරයට කේක් තැටියෙන් ගලව ගන්නවා. දැන් මම ලෑල්ලක් උඩ තියලා කෑලි කපා ගන්නවා.
ඔයාලට පේනව නේද බ්‍රවුනිස් ටික කෑලි කැපුවට පස්සේ හොඳට තෙත ගතියට මොයිස්ට් එකට තියෙනවා. විනාඩි 30ක් වගේ කාලෙකින් අපිට ඉක්මනින්ම බ්‍රවුනිස් හදා ගන්න පුළුවන්. කේක් හදන්න දන්නේ නැති කෙනෙකුට උනා බීටර් පාවිච්චි කරන්නේ නැති නිසා ඉක්මනින් හදා ගන්න පුළුවන්, වරදින්නෙත් නෑ. ඉතින් මේ ආකාරයට ඔයාලත් ගෙදරදී හදලා රස බලන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලා යම් කිසි දැනුමක් ලැබුවා නම් යාළුවන්ටත් බලන්න, ෂෙයාර් කරන්න, කමෙන්ට් කරන්න, ලයික් කරන්න. ඔයාලා තාමත් මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා ආදරෙන් මතක් කරනවා. නැවත මේ වගේ අලුත් වීඩියෝ එකකින් ඔයාලා හමුවට එනතුරු ඔයාලා හැමෝටම සුබ දවසක්. ස්තුතියි.